මම මංජුල ගජනායක විධායක අධ්‍යක්ෂ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය අප බලාපොරොත්තු ආකාරයටම මැතිවරණ සිටියම හකුලාලීම සඳහා ඉතාමත්ම ප්‍රශස්ත උත්සාහයන් කිහිපයක්ම මෑත වසර කිහිපය තුළ ගනිමින් සිටියා. අද දිනය තුළ වාර්තාවන ප්‍රවෘත්තීන් සමග එය මැනවින් සනාථ වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කැබිනට්ටුව මේ වන විට තීරණයක් ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිසංස්කරණ උදෙසා මැතිවරණ කොට්ටාස මට්ටමින් ඡන්දදායකයන්ට මන්ත්‍රීවරුන් 160 දෙනෙක් තෝරා ගැනීම සඳහා අවස්ථාව ලබා දීමට 225ක් වන පාර්ලිමේන්තුවේ ඉතිරි 65 දෙනා සමානුපාතික නියෝජන ක්‍රමයට තෝරා ගැනීමට, ඒ කියන්නේ 225 දෙනා තෝරා ගැනීම මිශ්‍ර ක්‍රමයක් වෙත පරිවර්තනය කිරීමට දැනට තිබෙන සමානුපාතික ක්‍රමයෙන්. ඉතින් මේ පිළිබඳව මැතිවරණ නිරීක්ෂකයන් ලෙස සිවිල් සමාජ ක්‍රියාකාරීන් ලෙස අප අදහස් දැක්විය යුතුයි. එයට හේතුව අප පැහැදිලිව දකිනවා මෑත කාලයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ මුවාවෙන් මැතිවරණ කල් දැමීම සඳහා කවරතරම් නම් උත්සාහයන් ගත්තාද කියා. පහුගිය පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම සඳහා ඉතා දැඩි උපක්‍රම 32ක් පමණ ගනු ලැබුවා. ඊට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මුද්‍රණාලයේ මුද්‍රණාලයාදී පතිනිය ඇතුළු සියලු දෙනාම උපයෝගී කරගත්තා. ඉතින් දැනටමත් අලුත් වටයකින් එය ක්‍රියාවට නගමින් තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම මේ මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනාව පිළිබඳව අප යම් ආකාරයකට විමතියට පත් වෙනවා. එයට හේතුව තමයි මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණයක් මුව විටේ තබාගෙන තමයි අපගේ පාලකයන්ට සිහි වෙන්නේ අපගේ මැතිවරණ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතුයි කියා. ඉතින් එම නිසා මැතිවරණ නිරීක්ෂකයන් ලෙස අපි ඉතාම කාරුණිකව බොහොම ගෞරවයෙන් වර්තමාන ජනාධිපතිවරයාගෙන් සහ ග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර මේ නියමිතාකාරයට 2024 ජනාධිපතිවරණය, 2025 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න, මේ වන විටත් අතුරුදහන් කොට ඇති පළාත් සභා ඡන්ද විමසීම පවත්වන්න, ඊට අමතරව දිනෙන් දින කල් තබා ඇති පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්න. එම නිසා අපි දකිනවා අද දිනේදී විශේෂයෙන්ම කැබිනට්ටුවේ මේ තීරණය පිළිබඳව අප විමතියට පත් වෙනවා. ඒට හේතුව තමයි විධායක ජනාධිපතිවරයා තමන්ගේ බලය අභ්‍යාස කිරීම සඳහා අතකොළුවක්සේ යොදාගෙන කටයුතු කරමින් සිටින්නේ කැබිනට්ටුව මේ දිනවල. ඒට හේතුව පෙබරවාරි 5 වැනි දින ඔවුන් තීරණයක් ගත්තා. පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය යන දෙකටම වියදම වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව යම් ආකාරයකට බිලියන 21ක් ඇස්තමේන්තු ගත කොට තිබියදී එය බිලියන 10කින් කළ යුතුයි කියා. ඊටත් අමතරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශ මතයි කියා. ඒ කියන්නේ වක්‍රාකාරයෙන් ඔවුන් මේ මැතිවරණය කල් දමා තිබෙනවා. අපගේ විශ්වාසය කැබිනට්ටුවට එවැනි තීරණයක් ගන්න බැහැ. කැබිනට්ටුව මේ කරන ක්‍රියාව අනීතිකයි, සාතිශ්‍ය නීති විරෝධී ක්‍රියාවක්. මේ පිළිබඳව තීරණ ගත යුත්තේ පක්ෂ නායකයන් ප්‍රමුඛ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව. විශේෂයෙන්ම අදිනේදී අපි යමක් පැවසිය යුතුයි. ඒ තමයි නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට උත්සාහ දරන්නේ ඇයි? ඒට හේතුව ජනාධිපතිවරණය නිතැතින්ම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවැත්වීමට සිදුවෙනවා. එම නිසා ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව යම් හේයකින් ජනාධිපතිවරණය ජයගත හොත් ඔහුට අවශ්‍යයි පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට. ඒට හේතුව ඔහු දන්නවා ඔහුට යාන්තමින් හෝ ජය ගැනීමට හැකියාවක් තිබේ යැයි. ඔහු විශ්වාස කරන්නේ ජනාධිපතිවරණය පමණයි. අනිකුත් සියලු මැතිවරණ මේ අවස්ථාව වන විට ඉතාමත්ම නරක අඩියක, නැත්නම් ඔහුට ලැබෙන වාර්තා මත බොහෝදුරට අවාසි සහගත තත්ත්වයකයි තිබෙන්නේ. එම නිසා මැතිවරණ නිරීක්ෂකයන් ලෙස අපි පැවසිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ බලයේ සිටින පාලකයන්ට ජයග්‍රහණය කිරීම සඳහා ෆෝමියුලා එකක් හදන, සූත්‍රයක් හදන ක්‍රමයක් නෙවෙයි. මැතිවරණයේදී විශේෂම ප්‍රජාතන්ත්‍රවාදයේ ජය සහ පරාජය අප භාරගත යුතුයි. නමුත් අවාසනාවට වර්තමාන ජනාධිපතිවරයා ඡන්දය කෙරෙහි නොවේයි යම් ආකාරයකට විශ්වාසය තබා ඇත්තේ ඊට මෙපිටින් ඇති කෙටි පාරවල් මගින්, යම් යම් සූත්‍ර මගින්. 1982 ඔහුගේ මයිලනුවන් සිද්ධ කරන ලද ජනමත විචාරණය සේම යම් යම් උපක්‍රම හඳුන්වා දෙන්නට. එමෙන්ම
මේ යෝජිත අනුකමිටු මගින් අමාත්‍ය අනුකමිටුවක් පත් කොට තිබෙනවා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමට එමගින් සිදුවිය හැක්කේ කුමක්ද? පාර්ලිමේන්තුවට යම් වාර්තාවක් දිය හැකි ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි කියා සමහරවිට අපගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුණුත් මීට එකඟ විය හැකි. ඒට හේතුව 3-2 යම් බලයක් මේ සඳහා දිනා ගැනීමට හේතුව ඒට හේතුව තව එක දිනක් හෝ පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට බොහෝ මන්ත්‍රීවරුන් කැමති නිසා 82 සිදු වූයේත් මෙමයයි. එවැනි අවස්ථාවකදී සිදුවිය හැක්කේ කුමක්ද? නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන්නේ නම් සීමා නිර්ණය ක්‍රියාවලියක් අවශ්‍යයි. මොකද මන්ත්‍රීවරුන් 160ක් සහ 65ක් වෙන වෙනම තෝරා ගන්න දැවැන්ත සීමා නිර්ණය ක්‍රියාවලියක් අවශ්‍යයි. මෙය වසරකට අධික කාලයක් ගත වෙන දැවැන්ත ක්‍රියාවලියක්. ඉතින් එම නිසා ඉතාම පහසු වෙන අවස්ථාවක් තිබෙනවා උපක්‍රමශීලීව පාර්ලිමේන්තු මැතිවරණය ටිකක් එහාට තල්ලු කරන්නට. ඉතින් මේ දෙක පිළිබඳව කතා කරාට පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය පිළිබඳව පළාත් පාලන හෝ පළාත් සභා පිළිබඳව වගේ වගක් නැහැ. ඉතින් එම නිසා මෙය විසඳා ගැනීම සඳහා පත් කරන අමාත්‍ය අනුකම් කමිටුවේ නායකත්වයේ දී තිබෙන්නේ වර්තමාන අග්‍රාමාත්‍ය තුමාට. අපි දන්නවා වර්තමාන අග්‍රාමාත්‍ය තුමා පය ගසන සෑම තැනකම ඔහු අත ගැසූ සෑම තැනකම ඉතිහාසයේ සිට සිදු වී තිබෙන්නේ මැතිවරණ කල් දැමීම මිසක් වෙන අන් කිසිවක් නොවේ. 2003 ඔහු පත් කළා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස. ඒ යෝජනා ඉදිරිපත් වුණා. ඒ යෝජනා බලාත්මක වුණේ නැහැ. 2021 පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ධුරේ නැවතත් දිනේෂ් ගුණවර්ධන මහත්මයාට ලබා දුන්නා. ඒ වාර්තා ඒ නිර්දේශ ක්‍රියාවට නැගුවේ නැහැ. කවුරුවක් ගණන් ගත්තේ නැහැ. දැන් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරලා තිබෙනවා. ඊට අනතුරුව ඔහු පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම සඳහා මහින්ද දේශප්‍රේම මහත්මයාගේ ප්‍රමුඛත්වයෙන් කමිටුවක් ස්ථාපිත කළා. ඒ කමිටුවට කිව්වේ වැඩිපුර ඉන්න මන්ත්‍රීවරුන් තවත් අඩු කරන්න 5000කට අඩු කරන්න ඕන කියලා. මහින්ද දේශප්‍රේම මහත්මයා ඇතුළු කමිටුව Tamanගේ කාර්යය ඉටු කළ දැන් report එක දීලා තියෙනවා. නමුත් මේ report එකක් දැන් අතුරුදහන්. ඉම නිසා මේ 4 උත්සාහය අග්‍රාමාත්‍යවරයාගේ මේ හදන්නේ පාර්ලිමේන්තු මැතිවරණයත් කල් දැමීමට Tamanගේ විශ්‍රාමය Tamanගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට පෙර හැකිනම් පාර්ලිමේන්තු මැතිවරණයත් කල් දමා Tamanගේ අතිජාත මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහත්මයාට තවදුරටත් යම් අවස්ථාවක් ලබා දීම සඳහා මේ මිත්‍ර සංග්‍රහයක් කිරීමට තමයි මේ වගකීම යුතු රටක අග්‍රාමාත්‍යවරයෙක් මේ උත්සාහ ගන්නෙ. ඉතින් මේ තමයි උත්සාහය. අපි හිතනවා වර්තමානයේ ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන් එකට එකතු විය යුතුයි මෙවැනි උත්සාහයන් පරාජය කිරීම සඳහා. ශ්‍රී ලංකාවට මැතිවරණ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. එහෙත් ඒ මැතිවරණ ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන්නේ යම් යම් මැතිවරණ පැවැත්වීමට ආසන්න අවස්ථාවේදී නොවේ. යම් අවස්ථාවකදී යම් කාල සීමාවක් තබාගෙන වසර අඩුම තරමින් වසර 2කවත් පුළුල් ජනමතයක් ලබා ගැනීමට හැකි කාල සීමාවක් ඔස්සේ තමයි මේ මැතිවරණය පැවැත්විය යුත්තේ. අමතක කරන්න එපා පළාත් සභා අතුරුදහන් කොට වසර 6යි. පළාත් පාලන ඡන්ද විමසීම අතුරුදහන් කිරීමට නියමිතයි වසර 2යි. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තවත් වසරයි. එයට එය කල් දැමීමට පිඹුරුපත් සකසනවා. අවාසනාවට දැන් විවස්ථාපිතව ජනාධිපතිවරණය පැවැත්විය යුතු නිසා ඊට අදාළව යම් යම් උත්සාහයන් දැන් ගනිමින් සිටිනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් යොදා ගන්නු ලබනවා ජනාධිපතිවරයා ප්‍රවර්ධනය කිරීම සඳහා. උරුමය නමින් ඉඩම් අමාත්‍යාංශය ප්‍රමුඛව තවත් ලක්ෂ 20ක් ඉලක්ක කර ගනිමින් ඉඩම් බෙදා දෙමින් සිටිනවා. ඊටත් අමතරව පළාත් ලේකම්වරුන් අනීතිකව යම් ආකාරයකට පළාත් ලේකම්වරුන් අත්දැකීම් සහිත ලේකම්වරුන් එම පළාත්වලින් ඉවත් කොට සංචිතගත කරමින් කනිෂ්ඨ නිලධාරීන් පළාත් සභාවෙත ගෙනමින් තිබෙනවා. එහි මූලික අදහස වන්නේ තමන්ට රිසි ආකාරයට පළාත් සභාවේ අරමුදල් වක්‍රාකාරයෙන් ජනාධිපතිවරණය සඳහා වැය කිරීමට. ඉතින් මේ සඳහා මේ තමයි උත්සාහය. මහිතන ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් සියලු දෙනා මේ පිළිබඳව අවබෝධාත්මක විය යුතුයි.